දැනලා රාත්‍රී 8 විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදංකල්ල කරුණාගල චිත්ත විවේකාරාමේ යන උභය විහාරාධිපති කම්මဋ္ඨානාචාර්ය තපෝවනේ අරිය ධජ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සතර ආකාර කුසල පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සදහැවතුනි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආසවන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ආමවන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එස්.ඩී.සී. සේවයේ මගින් විතරවා හරින ධර්ම දේශනාවකට සවන් දෙන්න සූදානම් වෙලා ඉන්නේ ධර්ම දේශනාව සභාව ඒ දායකත්වයේ දරන ඒ පින්නතුන්ගේ අරමුණු පිළිබඳ එනාම ලේඛනයන් අපි ඒ නිවේදිකව මහත්මිය ප්‍රකාශයට පත් කළා. ධර්මය හොඳට ඇහුවොත්, යහන ධර්මය හොඳට පිළිපැද්දොත්, තමගේ අරමුණු බලාපොරොත්තු අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා හොඳට බණ ටික අහන්න. ඒක තමන්ටත් ප්‍රයෝජනවත් වෙනවා. ධර්මය ශ්‍රවණය කරන ගුවන් විදුලි මගින් ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටම ප්‍රයෝජනවත් වේවි. සතර ආකාර කුසලයේ පිළිබඳවයි දේශනාව. අපි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කුසලය බෙදලා පෙන්නනවා ආකාර හතරකට. සතර ආකාර. කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලය, ලෝකෝත්තර කුසලය. මේ සතර ආකාරයේ කුසල් අපි එක එක්කෙනා කැමති ආකාරයක් තියෙනවා. ඒ කැමති අයට කැමති ආකාරයේ කුසලයක් සිදු කරගන්න පුළුවන්. ඒ සෑම කුසලයකින්ම වෙන්නේ යහපතක්. හැබැයි ලෝකෝත්තර කුසලයේ කියන එක සදාකාලික යහපතක් ඇති කරනවා. කාමාවචර කුසලයක් తాවකාලිකයි. රූපාවචර කුසලයක් తాවකාලිකයි. අරූපාවචර කුසලයක් తాවකාලිකයි. ලෝකෝත්තර කුසලය සියලු දුක් නැති කරලා සංසාර දුකෙන් නිදහස් කරනවා. ඒ නිසා සමහර කෙනෙක් කාමාවචර කුසලයට ප්‍රිය කරනවා. සමහර කෙනෙක් ඊට යහට ගිහිල්ලා ඊට වඩා හොඳයි රූපාවචර කුසලය. භාවනා කළ ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්මලෝකේ කාලයක් ගත කරන්න පුළුවන් කියලා හිතලා ඒක හොඳයි කියලා ඒක උපාදාන කරගන්නවා. සමහර කෙනෙක් ඊටත් යහට ගිහිල්ලා ඊටත් වඩා වැඩි කාලයක් ඒ ධ්‍යාන ස්වයෙන් ඉන්න පුළුවන් කියලා රූපාවචර කුසලය අකසඤ්ඤායතන විඤ්ඤාණච්ඡායතන අකින්ඤ්ඤායතන නිරසඤ්ඤාසඤ්ඤායතන කියන ඒ අරූපාවචර ධ්‍යාන උපදවල ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිය අරගෙන දීර්ඝ කාලයක් ඒවේ වාසය කරනවා. ඒක ප්‍රිය කරන කෙනෙක්. යම් කිසි කෙනෙක් මේ සංසාරයේ දුකයි. මේ රූපස්කන්ධය මහා පීඩාවක්. මහා වදයක්, මහා කරදරයක්. මේ වේදනාස්කන්ධයත් මහා පීඩාවක්, වදයක්, කරදරයක්. නිරන්තරයෙන් පෙළනවා. මේ සංඥාස්කන්ධයත් මහා පීඩාවක්, කරදරයක්, මහා වදයක්. මේ සංස්කාරස්කන්ධයත් මහා වදයක්, කරදරයක්, මහා පීඩාවක්. මේ විඥානස්කන්ධයත් මහා කරදරයක්, පීඩාවක්, වදයක් කියලා. එයලා එකේ ඒ ස්වභාවයේ යම් ආකාරයකින් තේරුම් අරගෙන ඒක නිදහස්ීමේ මඟක් වෙනවා. ඒත්තන්ට ලෝකෝත්තර කුසලයේ තියෙනවා. මම මේ සතර ආකාර කුසලය එකින් එක විස්තර කරනවා. හොඳට අහන්න. කාමාවචර කුසලයෙන් කාම ලෝකවල ප්‍රතිසන්දි ගන්න පුළුවන්. කුසලයෙන් ප්‍රතිසන්දි ගන්න හොඳ තැන් නිසා කාම සුගති හතක් තියෙනවා. ඒ කාම සුගති හත තමයි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකේ. ඒ දිව්‍ය ලෝක 6ේ චාතුර්මහරාජිකය, තාවතෙන්සය, යාමය, තුසිතය, නිමානරති, පරිනිර්මිත වසවර්ති. දිව්‍ය ලෝක 6යි. අනිත් එක අපි ජීවත් වෙන මනුස්ස ජීවත් වෙන පෘථුවිය. ඒක සුගතියක්. මේ හතට කියන්නේ කාම සුගති. මේ කාම සුගති වල ප්‍රතිසන්දි ගන්න නම්
යමෙක් ඒක ප්‍රිය කරනවා නම් කැමති නම් ඒක හොඳයි කියලා හිතනවා නම් ඒවලට කරගන්න පුණ්‍යයක් කියලා 10ක් තියෙනවා. පින් කියන්නේ සතුට වෙනවා. සතුට වෙන්න පුළුවන් නිවැරදි ක්‍රියාවන් 10ක් තියෙනවා. නිවැරදිව සතුටක් ලබන්න පුළුවන්. දානයක් දීලා නිවැරදි සතුටක් ලබන්න පුළුවන්. තමන් සතු වස්තුවක් තවත් කෙනෙක්ගේ යහපත සඳහා පරිත්‍යාග කරනවා. ඒ සතුට යහපත්. සීලයක් ආරක්ෂා කරලා මම සිල්වත් කෙනෙක්. මම තවත් කෙනෙකුට කරදරයක් නැහැ. ඒ සීලය ආරක්ෂා කරලා ඒ තුල ලබන සතුට ඒක කමාචල කුසලයක්. ඒ උපදව ගන්න සතුට. විදර්ශනා භාවනාව හැර මෛත්‍රී භාවනාව වගේ ඒ සමත භාවනාවට අදාළ භාවනාවක් කරන තමන් සතුට වෙනවනම් මගෙන් තවත් කෙනෙකුට කරදරයක් නැහැ. ඒකත් කාමාවචර කුසලයක්. වැඩිහිටියන්ට සලකලා වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වලා ධර්මයේ ශ්‍රවණය කරලා තථාගතයන් වහන්සේගේ දහම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු දහම තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරලා කතා කරලා සතුටක් ලැබෙනවා ඒකත් සමාජතර කුසලයක්. ඒ සතුට තමන් භුක්ති විඳින ගමන් තවත් කෙනෙකුට පරිත්‍යාග කරනවා. මම මෙහෙම දෙයක් ඇහුවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. ඒ සතුට ඔගොල්ලෝ තනුමෝදන් වෙන්නේ කියලා පරිත්‍යාග කරන්න පුළුවන්. අර පුණ්‍යක්‍රිය ඒ වගේම කර්මය කර්මඵල විශ්වාස කරලා සතුටක් ලැබෙනවා. ඒකත් කාමාවචර කුසලයක්. මෙන්න මේ දස පුණ්‍යක්‍රියා කාමාවචර කුසල. ඒතර කාමාවචර කුසලෙන් ලැබෙන ප්‍රතිඵල තමයි අර දිව්‍ය ලෝක හයේ හෝ මනුෂ්‍ය ලෝකෙ ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ප්‍රතිසන්දි කියන්නේ භව දෙකක් සම්බන්ධ කරන එකට කියන ප්‍රතිසන්දි. මේ භවය අතහැරලා තව භවයකට සම්බන්ධ වෙන චුති ප්‍රතිසන්දි. මෙතනින් යනවා යනවත් එක්කම තව තැනක පහළ වෙනවා හට ගන්න චුති ප්‍රතිසන්දි. දැන් මේක කොහොමද සිද්ධ වෙන්නේ? දානයක් දීපු අරමුණ දානයක් දෙනකොට තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරපු ධනයක් වියදම් කරනවා නම් සිත එතන බලවත් වෙනවා. තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දෙයක් මම තවත් කෙනෙක් යහපත සඳහා පරිත්‍යාග කරන්නේ. ඒතරේ සතුට අතිශය බලවත්. ඒ වගේම මේ දානය තමන්ම සකස් කරනවා නම් අර සිත තවත් බලවත් වෙනවා. තමන්ම සකස් කළ තමන්ගේ අතින්ම දෙනවා නම් සිත තවත් බලවත්. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තියට වැඩි කාලයක් දීලා තියෙනවා. කුසල කුසල පක්ෂයට. එතකොට සිත ඒ සිතවිල්ල බලවත් වෙනවා. ඒ බලවත් වෙන එකට කියනවා චේතනා කියලා. චේතනාව කියන්නේ කර්මය. එතකොට දාන සිතවිල්ල තුල කර්මයක් හදාගත්තා සිත බලවත් කරලා චේතනා එවත් කර්ම. බුදුරජාණන් වහන්සේගේ දේශනාව චේතනාවන් පිටකලේ කම්ම හදාගන්න. මහණෙනි මම චේතනාවම කර්මය වශයෙන් පනවනවා. එහෙනම් මේ පරිත්‍යාග කරන කලින් තමයි දුක්ඛාසයෙන් හරි හම්බ කරගත්ත ධානිය මම යහපත් තවත් කෙනෙක් යහපත සඳහා පරිත්‍යාග කරනවා කියන සිතුවිල්ල ඇති වෙනකොට සිතුවිල්ල කුසල සිත කුසල පැක්ෂයට හැරවිලා ඉවරයි. ඒ සඳහා ධානිය පිළිල කරන සෑම අවස්ථාවකම සිත කුසලයේ තියෙන්නේ. පරිත්‍යාග කරන අවස්ථාවේ කුසලයේ තියෙන්නේ. දීලා ඉවර වෙලා ඉවරගෙන පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා එතකොට සිතුවිල්ල සතිත්තේ බලවත් වෙන ප්‍රබල වෙන අපි සෑම කෙනෙකුටම එනවා මරණාසන්න අවස්ථාවක්. හැබැයි ඒක කොයි වෙලේ කවද කොහොම කොතන දිනවද කියලා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ බලවත් වෙච්ච සිතුවිල්ලේ අවස්ථාවට ගත්තොත් තමන්ට අර හය තැනින් එක තැනක් සිහි කරන්න පුළුවන් නම් මේ අවස්ථාවට එතන ප්‍රතිසන්දි ගන්න. සීලකලේ චාතුර්මහරජිකේ නම් කරපු කුසලයේ දානමය කුසල සිටවිල්ල ඒ අවස්ථාවේ සීලකලේ චාතුර්මහරජිකේ නම් ඇසිපිල්ලම් ගහන්න කලින් චාතුර්මහරජිකේ චුති ප්‍රතිසන්දි ගලපන්නේ යන්නේ එක චිතක්ෂණයයි. ඇයි? සිතේ ආශ්‍රයක චිතක්ෂණයයි. එක චිතක්ෂණේ මෙතන නිදාගත්තා එතන හැරුණා.
ඇස් දෙක පියවලා ඇහැරෙන්න කලින් චතුරු මහරජිකේ මිනිස් වර්ෂවලින් ලක්ෂ 90ක් තියෙනවා. මිනිස් වර්ෂවලින් ලක්ෂ 90ක් තියෙනවා. එතනින් එහා තියෙන තලව තියෙන්නේ එතන නම් සිහිකලු. එතන තියෙනවා මිනිස් වර්ෂවලින් 360 ලක්ෂයක්. අර සිටවිල්ල මම එක පුණ්‍යක්‍රියාවක් විතරයි ගන්න කාමාවචර. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඒතර ඒ පරිත්‍යාග සිටවිල්ල සිටේ බලවත් වෙලා තියෙන ඒ සිටවිල්ල අවසාන චුතිසිතට අරමුණු උනේ සීකලේ යාමේ නම් එතන තියෙන 14 කෝටි 40 ලක්ෂයක් මිනිස් වර්ෂවලින්. යාමේ කියන වචනේ තේරුම සැපැති තැන. ඒතර කෞතිකාව ඒ හොඳයි කියලා සමහර අය හැල්ලලා. ඒක හොඳයි කියලා. තෞතිසාවේ ඉන්න ඔය කට්ටිය දන්න අය. සක්‍ර දේවින්ද්‍රේ ඉන්න. එයාගේ නෝනක් තියෙන සුජාතා. නන්දන උයන තියෙනවා. පරසතු මල් තියෙනවා. මදාරා මල් තියෙනවා. සතපො මෙද්දා 600ක් දුරට සුවඳ හමනවා. මේ මල්වල. බෝසතාණන් වහන්සේගේ කේස ධාතු නිදංගත කරලා හදපු සිලිමිණි සෑය තියෙනවා. වන්දනා කරන්න පුළුවන්. ඒතර එක දානමය සිතුවිල්ලයි තවතිසාවේ 3 කෝටි 60 ලක්ෂයක්. ගිය යාමයට අනුව 14 කෝටි 40 ලක්ෂයක් මිනිස් වර්ෂ වෙන්නේ. එතන යහා තියෙන තුසිතේ කියලා. මේ කාමාවචර කුසලයා එක ප්‍රතිඵල එක කුසල කුසලයක් අරගෙන. පුණ්‍යක්කයක් 10ක් තියෙනවා. මේකයි ගත්ත දානමය කුසලය විතරයි ගන්න. ඒත් එතනින් එහා තියෙනවා දැන් මේක තියෙන දුරක් කියන්න වෙනවා නැත්තම් ඔක දන්නේ නැහැ කොහෙද ඔබ තියෙන්නේ කියලා. යන්නේ කොහොමද කියන්නේ? පෘථිවියට සතපම් 672000ක් පිටින් තියෙනවා චාතුරු මහරජිකේ. එතන ඉඳලා සතපම් 672000ක් පිටින් තියෙනවා තාවතින්සිය. එතන ඉඳලා සතපම් 672000ක් පිටින් තියෙනවා යාමිය. එතන ඉඳලා සතපම් 672000ක් පිටින් තියෙනවා තුසිතේ. ඒකේ ඉන්නවා ඒත් හොඳට දන්න. ඊගාවට මේ පෘථිවියට දැහැලා බුදු වෙන කෙනා ඉන්නවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ. හම්බෙන්න පුළුවන්. කතා කරගන්නත් පුළුවන්. හැබැයි චතුරාර්ය සත්‍ය නම් දේශනා කරන්නේ නැහැ. ඇයි? අවබෝධ කරලා නැහැ. ඒ බෝසතාණන් වහන්සේගේ දමෝපිය දෙකල ඉන්නවා. විහාර මහදේවි, කාවන්තිස්ස රජු. අගසෞද්දෙනම ඉන්නවා. දුටුගැමුණු රජු. කාවන්තිස්ස සද්දස්ස රජු. ඒගොල්ලොත් ඉන්නවා අගසෞදේනම අපි රුවන්වැලි සෑය ගිහිල්ලා වඳිනවා හරිම සද්ධාරි හදපේක යන හම්බෙන්න පුළුවන් හිදියොත් තුසිතේ මිනිස් වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂයක් තියෙනවා තුසිතේ ඒ නිසා ඒ බෝසතාණන් වහන්සේ මෙහි එන්න තව තියෙන අවුරුදු කොච්චරද සම්බුද්ධ ශාසනයට අවුරුදු අපි හිතනවා අවුරුදු 5000 කියලා හැබැයි ඒක අපේ සිතුවිල්ලක් විතරයි නිවැරදිව ධර්මයේ පිළිපදින අනුගමනය කරන පිරිස ඉන්න තාක් කල් රාතන් වහන්සේලාගෙන් ලෝකෙ හිස්සෙන්නේ නැහැ. ඒ ධර්මයෙන් බැහැර වෙච්ච දාට ශාසනේ හිස්සෙනවා. අබුද්දෝත්පද කාලය. අපි සාමාන්‍යයෙන් ගත්තත් 5000 කින් ඉවරයි කියලා. මෛත්‍රී බෝසතාණන් වහන්සේෙන්ද තියෙනවා 57 කෝටි 59 ලක්ෂ 5000ක්. බුද්ධෝත්පද කාලය. බුද්ධ ශූන්‍ය කාලය. ඒ කාලේ මෙහෙම මේ වගේ පටිගත කිරීම කරන්නත් බෑ. මේ උතුම් දහම අහන්නත් බෑ. කසාලතක් දකින්න නෑ. චෛත්‍යයක් බෝධියක් දකින්න නෑ. ත්‍රිපිටකයක් දකින්න නෑ. අෂ්ට පරිස්කාරයක් දකින්න නෑ. බුද්ධ ශූන්‍ය කාලය. එහෙනම් මේ කාලේ හරි වටිනවා. ඒ තුසිතය. එතනින් එහා තියෙන නිම්මාර රති. සතමහයි ලක්ෂාත් දෙදහක් පිටින් තියෙනවා. ඒ නිම්මාර රති ප්‍රතිසන්දි ගන්න පුළුවන්. දීපු සිතුවිල්ල අවසාන අරමුණ වශයෙන් ගත්තා. ඇහැ පියාගෙන හිටි ශ්‍රණියෙන් ඇහැරුණා. නිම්මාන රති මිනිස් වර්ෂ වලින් 230 කෝටි 40 ලක්ෂයක් තියෙනවා. මිනිස් වර්ෂ වලින්. ඒ දිව්‍ය ලෝක වල වැඩිම අවශ්‍යයක් තියෙන එතන මෙහා පර නිර්මිත වසවර්තිය. මාරය එහෙම ඉන්නේ ඒ තමයි. මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ එහෙ. නමස්තියා 21 කෝටි 60 ලක්ෂයක් ආයෂ තියෙනවා මේ කාමාවචර කුසලය හා ඒක ප්‍රතිඵලයි කිව්වේ තමට කැමති එකක් කරන්න පුළුවන් සීලය නම්
සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගත්ත සීලය නම් ඒ සීලමය සිතුවිල්ල නම් අවසානයේ චුතිසිතට ගත්තේ අරහයෙන් එකක් සිහි කළාද යන තැන උපාදාන කරගෙන සිතේ හොඳට පළපදියම් වෙලා තියෙනවා තැන්පත් වෙලා තියෙනවා සිතට හොඳට අනුගත වෙලා තියෙනවා දිවිලෝක පහෙන් කොයි එකද හොඳ කියන එක සමහර කෙනෙක් චාතුරු මහරජකෙට කැමති වෙයි චාතුරු කියන්නේ හතරයි මහරජවරු ඔයත් දන්න කට්ටියක් ඉන්නේ වෛශ්‍රවණ දුසරාෂ්ට විරෝධ විරූපක්ෂ කියන හතර දෙන දන්න මහරජ තරවරු ඉන්නේ කියලා අනේ යමෙක් නෑ මං යනවා තාව තැන්සේට පුළුවන් යන්න කිසි ගැටලුවක් නෑ මං යනවා යාමේට ඒ අවසාන සිතවිල්ල අවසාන චුති සිතට දානමය පින්කම් නැත්නම් බණහක පින්කම ඇති මේක ඇති දැන් මේක හොඳට සිතේ අනුගත වෙනවා අවුරුදු ගාණක් යනකම් මේ ධර්මය ශ්‍රවණය කරපු සිතවිල්ල සිතේ හොඳට තැන්පත් වෙනවා මෙන්න මේ ආකාරය මේ ශාලාව මේ විචේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ ආකාරය අපි බණ ඇහුවේ සිතවිල්ල හොඳට මේ මොළේ සංඥා අත් සංඥා මගින් මොළේ සෛල අතර තැන්පත් වෙනවා ඒ ආරම්භනේ තමයි අවසාන අරමුණ අවසාන අවස්ථාවේදී ආවේ ඒ ආරම්භනේ නා සීකලණං ප්‍රතිසන්දි ගත්ත තැන නියත වශයෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමාවචර කුසලයේ ප්‍රතිඵල මේකයි එතකොට භාවනා කරලා විදර්ශනා භාවනා හැර විදර්ශනා භාවනාව ලෝකෝත්තරයි මෛත්‍රී භාවනා බුදුගුණ භාවනා එතකොට තවකින මරණානුස්මති සීලානුස්සති දේවතානුස්සති සංඝානුස්සති ධම්මානුස්සති ආදි වශයෙන් තියෙන ආනාපානසති කායගත සති ආදි වශයෙන් හැබැයි මේ භාවනා කරලා ඥාන ඉදිරියෙත් නෙමෙයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලැබෙත් නෙමෙයි භාවනා කළා ඒ ආරම්භණිය ගත්තා සිහිුණේ අර හයෙන් එකක් නම් චුති ප්‍රතිසන්දිතක ගලපන්නේ අර දිවි ලෝකයෙන් හැබැයි ඊට වඩා හොඳයි කියලා හිතුවොත් මනස් ලෝකේ මෙහෙන්නක් පුළුවන් එකක් ගැටලුවක් නැහැ. හිතේ මනුස්ස ලෝකෙ මීට වැඩිය හොඳ තැනක් නෝ. ඒ කියන්නේ සිටු මැදුරක් ගැන නම් හිතු. රජ මාලිගාවක් නම් හිතු. මහා මන්දිරයක් නම් හිතු. ඒ ප්‍රසන්දි ගන්න පුළුවන්. ඒක තමයි මේ සාමාවචර කුසලයේ කියන විපාක ප්‍රතිඵලය. එහෙනම් ඒකට කැමති නම් ඒක ගන්න පුළුවන්. හැබැයි මේ සතරාකාරයේ කුසලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක් වගේ. ගහක වටිනාම කොටස අරටුවයි. දන්න අරටුව. ඒ අරටුව දන් අඳුරන්නේ නැති පුච්චලෙක්. අරටුව දන්නේ. අරටුවක් හැන්ද යන මහ කැලේට. මහ විශාල ගහක් දැකලා ඒ ගහේ කොළාස ටික තමයි අරටුව කියලා කොළාස ටික කඩාගෙන යනවා. අරටුව හඳුනන අරටුව දන්න පුච්චලේ කල්පනා කරන අයියෝ මේ මනුස්සයා මේ අරටුවක් හොයන්න ගිහලා මේ අරටුව කියලා කඩාගෙන තියෙන්නේ ගහේ කොළ ටික. අරටුව මේක නෙමෙයි. තව පුච්චලේ යන යත්න අරටුවක්. යත් මහ කැලේ ගිහිල්ලා ගහේ පොත්ත ගලවන. මේක තමයි අරටුව කියලා. අර අරටුව හඳුනන පුච්චලයා දන්නවා මෙයාගේ අරටුවක් හොයන්න නමුත් මෙයාත් අරටුව කියලා රැවටිලා ගහේ පොත්ත ගලවගෙන යනවා. තව කෙනෙක් යනවා. අරටුවක් වැන්නට. එයා ගිහිල්ලා අරටුවක් වැන්නේ දැන් පොත්ත ගලවලා ඊට යටින් තියෙනවා සිවිය. ආ මේක තමයි අරටුව කියලා. එයා සිවිය හොරගෙන යනවා. අර පුච්චලයා කල්පනා කරනවා නේ මෙයක් මේ අරටුවක් වැන්නේ ගියේ මේ අරටුව හඳුනන්නේ කියලා අර අරටුව හඳුනන පුච්චලයා කල්පනා කරනවා. තව පුච්චලෙක් යනවා. ඒ අරටුව දැන් පොත්ත ගැලවල සිවිය තුරලා ඉති අටෙන් කියන එළිය. එයා එළිය කපාගෙන යනවා. අරටුව කියන ඉතාලේ. එයාටත් එකෙන් ප්‍රයෝජනයක් නැහැ. හරි ප්‍රයෝජනයක් නැහැ. අරටුව හඳුනන අරටුව දන්න පුච්චලෙක් වෙනවා. එයා දන්නවා හරියටම අරටුව. පොත්ත ගැලවල සිවිය තුරලා එළියක් කපාගෙන ගිහිල්ලා අරටුව ඉතුරු කරලා. එයා අරටුව කරතියන් යනවා. කාමාවචර කුසලය ගහේ පොත්ත වගේ. රූපාවචර කුසලය ඊට යටින් තියෙන සිවිය වගේ. අරූපාවචර කුසලය එළිය වගේ. ලෝකෝත්තර කුසලය අරටුව වගේ. මොකද්ද ගන්නෙ? ඊට එහා පැත්තෙන් තියෙන. ඒතකොට කාමාවචර කුසලයේ ප්‍රතිඵල
ප්‍රධාන සීල භාවනා විද්‍යාවත් වැඩි හිටියන්ට සැලකුවා වැඩි හිටියන්ට ගරු බුහුමන් දැක්වා වතාවක් සිද්ධ කළා ඒක හොඳට සිිතේ තැන්පත් වෙලා තියෙනවා මම යහපත් දේවල් කළා තියෙන්නේ මම නිවැරදි දේවල් කළා තියෙන්නේ මම හොඳ දේවල් කළා තියෙන්නේ කාගේ ප්‍රශංසාවට ලක් වෙන දේවල් මම කළා තියෙන්නේ කියලා තමයි සතුටක් ලැබෙන ඒ සතුට අවසානයේ චුතිසිතට ආරමුණු කරනවා සතුටයි පින කියන්නේ පුඤ්ඤත්ති සුඛාස්සේතං අදි වචන හදයන් පුණාතිති පුඤ්ඤ හදවතේ පිනායාමට පින කියන හැබැයි හදවතේ පිනායාම යහපත් දෙයක් කරලා දැන් මේ යහපත් දාණය සීල භාවනා විද්‍යාවච්ච අපචායන පතිදාන පත්තානුමෝදන ධම්මස්සවන ධම්මදේශන විචිකම් මේවා නිවැරදි යහපත් දේවල් ලෝකයේ බුද්ධිමත්ය අනුමත කරන මේවා යහපත් දේවල් හැටියට අන්න යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් ඒ දස පුණ්‍යයක් සිද්ධ කරලා අර කාම ලෝකේ එහෙම නැත්නම් කාමාවචර ඒ දිව්‍ය ලෝක හයේ හෝ කැමති නම් මනුස්ස ලෝකෙ ප්‍රසන්දි ගන්න පුළුවන් කෙනෙක් කල්පනා කරනවා අනේ නේ මේක මහ දුකක් මේක මහ වදයක් මේ කාම ලෝකෙ මං යනවා ඊට ටිකක් එහාට එයා සීල සමාධියට උපකාර කරගෙන සමාධිය තුලින් එයා භාවනා කරනවා සමාධිය කියන්නේ සිත ඒකල්පතාවය සිතේ තැන්පත් බව හැබැයි මේ සතර ආකාරයේ කුසලයටම බාධා කරන කරුණු පහක් තියෙනවා එකක් මේක හොඳට දාන්න නීවරණ කියලා එකක් අහලා තියෙනවා පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පහ තමයි කාමාවචර කුසලයටත් බාධා කරන්නේ රූපාවචර කුසලයටත් බාධා කරන්නේ මේ පහ අරූපාවචර කුසලයට බාධා කරන්නේත් මේ පහ ලෝකෝත්තර කුසලයට බාධා කරන්නේත් මේ පහ ඒක නිසා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ පංච නීවරණ කියන ධර්මයන්ට ඉතින් ඒක කියන්නේ කාලේ නෑ ඒක වෙන දවසක කියන ධර්ම දේශනාවක් එහෙමනම් ඒ පංච නීවරණ ධර්ම තමයි මේ හතරම තවන්නේ එහෙනම් යම් කිසි කෙනෙක් සමාධියක් වඩලා ඒ පංච නීවරණ ධර්ම తాවකාලික වශයෙන් තැන්පත් කරනවා තදාංග වශයෙන් තැන්පත් අයින් කරන්න පුළුවන් පැත්තකින් තියෙනවා පැත්තකින් තැන්පත් කරනවා විස්කම්බන වශයෙන් ඒ කියන්නේ කාලයකට සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය සිතේ තැන්පත් බව සිතේ විසිර නොයාම එක අරමුණක වැඩි වෙලාවක් හදවා සබා ගැනීම හැකියාවට කියන සමාධිය කියලා. ඒ සමාධි අග්‍ර ඵලය තමයි ධ්‍යාන කියන්නේ. රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන. යමෙක් අර පංච නීවරණ ධර්ම තදාංග වශයෙන් අයින් කරලා ඒ සමාධිය චිත්ත ඒකාග්‍රතාවය හොඳට වඩනවා දියුණු කරනවා. ඒ දියුණු කරලා ඒ රූපාවචර ධ්‍යානයක් උපදවනවා. ධ්‍යානයක් උපදවපම එයා දන්නවා ප්‍රථම ධ්‍යානය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානය දන්නවා. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව දෙවෙනි ධ්‍යානය දන්නවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානය දන්නවා. සුඛ ඒකාග්‍රතාව පිළිබඳව හතරවෙනි ධ්‍යානය දන්නවා. උපේක්ෂා ඒකාග්‍රතාව කියන චෛත්‍යිකයන් නේදන පස්වෙනි ධ්‍යානයත් එයා දන්නවා. ඒ යම් ධ්‍යානයක් උපදව ගන්නවා. ප්‍රථම ධ්‍යානය හෝ ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, යাদি වශයෙන් මේ ධ්‍යානයක් උපදව. එයා දන්නවා මම මේ ධ්‍යානය උපදවල ඉන්නේ. එයාට කිසි ගැටලුවක් නැහැ. ඒ ධ්‍යානය පිරිහෙන්නේ නැතුව එයා ඉන්නවා. පිරිහෙන්නේ නැතුව ඉඳලා එයා මරණ ආසන්න මොහොතේ එයා අර කාම ලෝකයෙන් සිතින් බැහැර කරනවා. කාම ලෝකයෙන් අල්ලගන්නේ, උපාදාන කරන්නේ. එයා උපාදාන කරන් ඉන්නේ එක තෘෂ්ණාව තියෙන්නේ රූපාවචර ධ්‍යානෙට රූපාවචර බ්‍රහ්ම ලෝකෙට එතකොට යා මරණසන්න මොහොතේ යා ධ්‍යානෙට සමවදී එතකොට ඒ ධ්‍යානෙට සමවදුණා නම් එතකොට අර දස පුණ්‍ය ක්‍රියාවලින් වෙනස් එකක් මේක රූපාවචර ධ්‍යාන එතකොට ඒ ධ්‍යානෙට අදාළ ඒ බ්‍රහ්ම ලෝකයට ප්‍රසන්දි ගන්න ඒ රූපාවචර ධ්‍යාන මම කෙටියෙන් කියන්නේ කාලයත් එක්ක ඊගාට කියන අරූපාවචර ධ්‍යාන අරය කල්පනා කරනවා මම ඊටත් වඩා ටිකක් වැඩි කාලයක් ඉන්න පුළුවන් තරක් තියෙනවා නම් ඒක හොඳයි ඔයාලා අර කාලම උද්දකරාම පුත්තල තාමත් එහෙම ඉන්නේ බෝසතාණන් වහන්සේ දෙන්නගෙන්නේ ඔය සමත භාවනා ඉගෙන ගත්තේ සමත භාවනා බුද්ධ දේශනාවක් නෙමෙයි විදර්ශනා භාවනා බුද්ධ දේශනාවක් නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකේකට සම්බන්ධ කරලා තියෙනවා. සමතේ උපකාර කරගෙන විදර්ශනා වඩන්නත් පුළුවන්. සමතේ
නැතුව විදර්ශනාවට යන්නත් පුළුවන්. ආලාර කාලාමල උද්දකරණ පුත්තල තවමත් ඉන්නේ. එක්කෙනෙක් ඉන්න ආකාසඤ්ඤායතන, එක්කෙනෙක් ඉන්න නේවසඤ්ඤා නාසඤ්ඤායතන. කල්ප 84000ක් පරිසර තියෙනවා. කවුද ඉන්නේ? සසරෙන් මිදෙන්නේ මේ. කල්ප 84000ක් ගියතන ආයතනින් චුත වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන අනිත්‍යය. ඒක අස්තිරයි. ඒක තාවකාලිකයි. අන ආකාසඤ්ඤායතන ධ්‍යානයක් උපදවන යම් කිසි කෙනෙක් ආකාශඥායතන ධ්‍යානය ආකාශය අනන්තය 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 කියන්නේ අවකාශය අරමුණු කරලා භාවනා කරනවා භාවනා කළා ඒ ආකාශයට සමවදිනවා එතකොට එයා දන්නවා මට දැන් බයක් නැහැ මං යන්නේ එයා දැනගෙන යන්නේ ඒකට කියන්නේ ගරු කුසල කර්ම කියලා මහග්ගත සික් කියලා කියන එතකොට ආකාශඥා ආකාශය අනන්තය 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 කියලා භාවනා කළා ඒ අවසාන චුති සිටේ මේ ආකාශය තුල සිට තියෙනවා ආකාශඥායතන ධ්‍යානය. යා ප්‍රතිසන්දි ගන්නවා ආකාශඥායතන බ්‍රහ්ම ලෝකය. කල්ප 20000ක් තියෙනවා. කල්ප 20000ක්. එතනින් එහාට යනවා තව කෙනෙක්. විඥාණය අනන්ත විඥාණි මනස මානසිකාරය සිට විඥාණය කියන්නේ අරමුණු දැනගන්න ස්වභාවය විඥාණය. ඒ විඥාණය අනන්තයි 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 කියලා විඥාණය අරමුණු කරලා භාවනා කරනවා. භාවනා කරලා එයා විඥාන ඡායතනේ ඒ ධ්‍යානයට සමවදිනවා විඥානික යන නාම ධර්මයක් ඒ නාම ධර්මයට සමවදිනවා යා අවසාන අවස්ථාවේදී විඥානය තමයි අරමුණු කරන්නේ ඒ විඥාන ඡායතන ධ්‍යානයට සමවැදිනවා එයා ඒ බ්‍රහ්ම ලෝකෙට ප්‍රතිසන්දි ගන්නවා කල්ප 40000ක් කාලෙක තියෙනවා තව කෙනෙක් යනවා එතනින් එහාට මේ කැමැති එකක් ගන්න පුළුවන් බෞද්ධ දර්ශනය තුළ තව කෙනෙක් කියන එතනින් යහට ආකාශඥායතන නැත්ති කිංචි කිසිවක් නෑ සම්මුති වශයෙන් මේ සෑම දෙයක්ම පෙන්වන්න පුළුවන් පනවන්න පුළුවන් සම්මුතිවත් ප්‍රඥප්ති වශයෙන් පරමාර්ථ වශයෙන් බෙදුවොත් මේ කිසි දෙයක් මෙතන නෑ තියන්නේ සත්‍යයන් හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ ඒකේ තව හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕචා කියලා මේ සුද්ධාස්තක කලාපයෙන් තමයි මුළු විශ්වම නිර්මාණය වෙලා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි මේ සියලුම දේවල් නිර්මාණය වෙලා තින්නේ මේ විශ්වයේ තියෙන ගස් ගල් ඉර හඳ එළ දොළ ගංගා මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තින්නේ මේ සතර මහා ධාතුවේ වස්තු දාෂ්ටක කලාපේ. ඒකෝර ඒක පරමර්ථ වශයෙන් බෙදුවොත් කිසිවක් නැහැ. උදාහරණයක් ගත්තොත් පුංචි ලී කැල්ලක් මැෂින් එකකට අරගෙන කැල්සිය දහස් ගණකට කුරු කරන්න පුළුවන්. පුංචි ලී කැල්ලක් ගත්තොත් අද තියෙන නවීන තාක්ෂණ මැෂින් තියෙනවා. මේ මැෂින් එකට ඇල්ලුවොත් දහස් ගණනකට කුඩු කරන්න පුළුවන්. ඒ කුඩු වෙන්නේ කුඩු වෙලා තිබ්බ හින්දා. මේ ලෝකේ එකක් දෙකක් කරන්න බෑ දෙකක් වෙලා තිබ්බේ නැත්තම්. දෙකක් වෙලා තිබ්බොත් විතරයි දෙකට කැරෙන්නේ. හතරක් වෙලා තිබ්බොත් හතරට කැරෙනවා. 10ක් වෙලා තිබ්බනම් 10ට කැරෙනවා. මේ නියපොත්ත මැෂින් එක ගන්නදලා පොපුංචි පුංචි රූපකලා ලක්ෂ ගණනකට වෙන් කරන්න පුළුවන්. ඇයි ඒ? වෙන් වෙලා තිබුණ හින්දා. එකක් දෙකක් කරන්න බෑ ලෝකෙ. දෙකක් කියලා 100ක් කරන්න නම් 100ක් වෙලාම තියෙන්න ඕනේ. අන්න පරමාර්ථ වශයෙන් බෙදුවොත් නැහැ සම්මුති වශයෙන් තියෙනවා. එතකොට නත්තිකින් කිසිවක් නැහැ කියලා භාවනා කරනවා. එයාගේ අරමුණ විශ්සේ ශුන්‍ය බව. කිසිවක් නැහැ කියලා. නත්තිකින්. එයා ඒ භාවනා කරලා ඒ ධ්‍යානයට සමවදිනවා. මට නසන්න මොහොතේ එයා දන්නා මං අහවල් ධ්‍යානෙ උපදවාගෙන ඉන්නේ. එයා දන්නා එයා යන තැන. දැනගෙන යන්නේ ඒගොල්ලෝ. ගරු කුසල කර්ම කිව්ව එකයි දැනගෙන ඒගොල්ලෝ යන්නේ. ඒතකොට ඒ ආකාශඥායතන බ්‍රහ්ම ලෝකෙ ප්‍රතිසන්දි ගන්නවා. කල්ප 60000ක් තියෙනවා. මේ ලෝකෙ වැඩිම අවශ්‍යයක් තියෙන තැන තමයි නිවසඥාන සංඥායතනිය. සම්මුති වශයෙන් තියෙන පරමාර්ථ වශයෙන් නැහැ. ඇත්තෙත් නැහැ. නැත්තිත් නැහැ. අන්නේ යම් කිසි කෙනෙක් භාවනා කරනවා. ඇත්තෙත් නැහැ. හැබැයි නැත්තිත් නැහැ. තියෙන දහත්තක් කියන. තියෙන පැන්නේ හැබැයි පරමාර්ථ වශයෙන් බිදුව සුද්දාස්තක කලාපයක්. එහෙනම් පරමාර්ථ වශයෙන් නැහැ සම්මුති වශයෙන් තියෙනවා. ඇත්තෙත් නැහැ. ඇත්තෙත් නැහැ. අන්න භාවනා කරනවා. එයා අවසාන අවස්ථාවේ තෝරේ ආදන්නා මම නේවසඤ්ඤා නාසඤ්ඤායතන මම උපදවාගෙන ඉන්නේ. ඒ අවසාන අවස්ථාවේ ආරම්භණේ ගන්නවා. අවසාන චුතිස්තේ ආරම්භණේ ගන්නවා. ධ්‍යානෙ පිරෙන්නේ. ඒ ධ්‍යානයට සමවදිනවා. එයා නේවසඤ්ඤා නාසඤ්ඤායතන ප්‍රතිසන්දි ගන්නවා. එයාට ආයෙත් තියෙනවා කල්ප 84000 වැඩි මාසයක් තියෙන්නේ ඒකේ කල්ප 84000 හැබැයි එහෙනම් මේ කියපු සෑම තැනකටම අවශ්‍යයක් තියෙනවද
තියෙනවා. ලෝකෝත්තර කුසලයට අවශ්‍යයක් නැහැ. ඒ ලෝකෝත්තර කුසලය කියන්නේ පැවැත්ම නවත්තන ප්‍රවෘත්තිය නවත්තන භවෙන් භවයට සංක්‍රමණය වීම නවත්තන කැමැති මොකෙටද? කාමාවචර කුසලයට කැමති නම් අර දස පුණ්‍ය ක්‍රියා කරලා ඒක හොඳට සිතේ අනුගත කරගෙන අවසාන සිති සිතේ ආරම්භණයක් වශයෙන් ගන්න යන තැන හයෙන් එකක් තමයි තීරණය කරගන්න යන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙට නම් කැමති ඒක තීරණය කරගන්න මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. රූපාවචර ධානයක් උපදවල එහෙට යන්න පුළුවන් නම් රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවා. එකක් අපහණියතාවය තව 15ක් තියෙනවා. එයින් කැමති එකක් තෝරගෙන එතෙන් යන්න පුළුවන්. ඒ රූපාවචර කුසලයේ අරූපාවචර කුසලය අර සතර ආකාර අරූපාවචර ධ්‍යාන යමෙක් එකට පිය කරනවා නම් එහෙම එකක් උපදවාගෙන එතන ප්‍රසන්න වෙන්න පුළුවන්. ඒක අරූපාවචර කුසලයේ ප්‍රතිඵල. ලෝකෝත්තර කුසලය ලෝකයෙන් එතර කරවන මොකද්ද ලෝකය? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන. දැන් කාම ලෝක කිව්වා, රූප ලෝක, අරූප ලෝක. මේ ත්‍රිවිධ ලෝකයෙන් කාම භව, රූප භව, අරූප භව. ආයි භව නමයකුත් තියෙනවා. සංඤී භව, අසංඤී භව, නේව සංඤී නාසංඤී භව. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව. මේ සියලු භවයන්ගෙන් එතර කරනවා. ඒ මොකක්ද? ලෝකතර කුසලයේ. මොකක්ද මේ ලෝකයෙන් එතර කරන කුසලය? ඒක තියෙන 37ක් බුද්ධියට හේතු වෙන බුද්ධියට පක්ෂ ධර්ම. ඒකට කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අහලා තියෙනවා. 37ක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සම්‍යක් ප්‍රධාන ප්‍රධාන කරුණු හතරයි. ප්‍රධාන කියේ මේක තමයි ඉස්සෙල්ලාම ගන්න තෝනේ. නූපන් කුසල් උපදවනවා. උපන් කුසල් දියුණු කරනවා. නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් අයින් කරන තව හතරක් තියෙනවා. නූපන් සමත විදර්ශනා උපදවනවා. උපන් සමත විදර්ශනා දියුණු කරනවා. නූපන් කෙලස් උපදවන්නේ උපන් කෙලස් අයින් කරනවා. පැහැදිලිද කියපිට? නූපන් සමත විදර්ශනා උපදවනවා. උපන් සමත විදර්ශනා දියුණු කරනවා. නූපන් කෙලස් උපදවන්නේ නැහැ. උපන් කෙලස් ටික අයින් කරනවා. කෙලස් මොනවාද කෙලස් කියන්නේ? කෙලස් කියන්නේ සිත කෙලසන දේ ක්ලේශ. සිත අපිරිසිදු කරනවද? සිත දූෂ්‍ය කරනවද? සිත කිලිටි කරනවද? යම් ධර්මතාවයක් ඒක කෙලස්. 1500ක් තියෙනවා. ඒක සංක්ෂිප්ත කරලා ගත්තාම 10ක් තියෙනවා. ලෝභයවත් ආශාව එකක්. ද්වේෂයවත් තරහ අනිත්‍යක. මෝහයවත් මෝඩකම අනිත්‍යක. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දික්ටි වැරදි දැකීම. තුනරුවන්ගෙන් බාහිරව යම් දෙයක් විශ්වාස කරනවා නම් ඒක දික්ටි වැරදි. තුනරුවා නිවැරදිවම දර්ශනයක් ලෝකේ තියෙනවා නම් ඒ තුනරුවන්. ඒ බෞද්ධ දර්ශනයයි. දිට්ඨි විචිකිච්ඡා සැකය මමමද මේ වෙන වෙලකෙච්ච කවුරු වෙලාවද කොහම ආවද කොහම වෙලා ඉඳලා කොහම වුණාද නාම රූප දෙකක් තියෙන්නේ සිතක් හා සිතුවිලි තියෙනවා අනිත් සියල්ලම සතර මහා ධාතේ වස්තුද්දාස්ඨක කලාපයක් තියෙනවා ඊට වැඩි දෙයක් ලෝකේ නැහැ එච්චරයි ලෝකේ තියෙන්නේ සබ්බසෝ නාම රූපස්මි මමනේනි මම මේ මුළු විශ්වයම මේ කර්ම දෙක තුල පනවනවා. මොකද්ද? නාමච රූපංච. සෝපාකයෙන් ඇහුවනේ. දන්නවා. සෝපාකයෙන් කරුණු කීයක් ඇහුවද? පුංචි දරුවෝ අවුරුදු 7යි. දන්නවනේ සෝපාක. අර මලමිනියකට කියලා බැඳලා හිටි. බුද්ධ ශක්තියෙන් බුද්ධ ඥානාස්සේ තියෙන අතිශය බලයෙන් බැමි පුපුර දරුවා ආවේ ආලෝකයෙන් මැදින් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරන්ට මේ දරුවා නාමයි පිළිසිඳු කළා ගැන්ටි කිව්වා පිළිසිඳු කළා ගැන්ලා වාඩි පිළිතු පුංචි දරුවා අවුරුදු 7යි පුංචි ප්‍රශ්න ඇහුවේ හැබැයි දුන්නේ සෝපාක එකයි කියන්නේ කීයද ඒක නාම කිං කියලා සෝපාක එකයි කියන්නේ කීයද සබ්බේ සත්ත ආහාරක් කිව්වා කොහෙන්ද මේ අරන් ආවේ?
සියලු සත්‍ය ආහාරයෙන් යැපෙන්නේ කිව්වා. ඔන්න එක බලන්න කොහේ ඔක ලෝකේ ඔක නෙමෙයිද කි? මේ ලෝකයේ සියලුම සත්‍ය යැපෙන්නේ ආහාරයෙන්. කාටවත් නැ කියන්න බෑ. එහෙනම් සෝපා හොඳයි සාදු කිය ඔබතුර දන්නවා. අය අහනවා සෝපා කියන්නේ දෙකයි කියන්නේ කීයද? මේ පුංචි ළමයින් අහන ප්‍රශ්නේ දෙකයි කියන්නේ කීයද සෝපා? නාමංච රූපංච කිව්ව. බලන්න අපිට අවුරුදු 60-70 කරා තාමත් ඔක අවබෝධ නැහැ. විශ්වයේ තියෙන ඔච්චරයි. සිතහා සිතුවිලි තියෙනවා. සතර මහා භූතේ වසුද්දස්ස කාමපයක් තියෙනවා. ඔය දෙකෙන් වෙන් කරන්න බෑ තවත් එකකට. මේ ලෝකේ ඕනම දෙයක් වෙන් කළ බලන්න සිතහා සිතුවිලි එක්ක සම්බන්ධයි. ඒක එකක් එකට කියනවා නාම ධර්ම. අර සතර මහා ධනති වසුද්දස්ස කලාපය ඒකට කියනවා රූප කියලා. එහෙනම් මෙන්න. එතකොට ඒකට ඒක එන්නේ නාමයේ රූපයේ තිරෙන්න විදර්ශනාවේ. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ. පිරිසිදුව දැනගන්නා උනන විදර්ශන. සුද්ධ විදර්ශන. ලෝකෙන් ඈතර කරවන. ඊතර සතර සම්‍යක් ප්‍රධාන. සමත විපස්සන. නූපන් සමත විපස්සන උපදවන්නේ. උපාන සමත විදර්ශනා දියුණු කරන්න නූපන් කෙලෙස් උපදවන්න පව උපන් කෙලෙස් ටික අයින් කරන්න. එහෙනම් දික්කෙන් ගැලවෙන්න නම් මේ නාම රූප ටික විභාග කරලා පරික්ෂා කරලා බෙදලා වෙන් කරලා බලන්න. නිවන් දකින්න ඕනේ කර්ම පහක් බෙදලා වෙන් කරගන්න වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුදුසු කමක් නැහැ. රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුදුසු කමක් තියෙනවා. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුදුසු කමක් නැහැ. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසු කමක් නැහැ. විඥානස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුදුසු කමක් තියෙනවා. විඥානස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුදුසු කමක් නැහැ. ඒක නිවන් දකින්න සුදුසු කමක් කීයක් ඕනේ? ගොඩක් නෑ. පහයි. පහයි සුදුසු කමක්. ආයතනයක රැකියාවකට යන සුදුසු කමක් කීයක් ඉල්ලනද? ඔයිට දීලා නේ සහතික ඔයිට දීලා. එතකොට ආයතනයක රැකියාවකට ඉල්ලුම් පත්‍ර දැම්ම තමන්ට ගැලපෙන රැකියාවක් තියෙනවා. මොනවද අරගෙන යන්නේ? සහතික ටික. එතකොට මේ විභාග කරන එක්කෙනා පෙරලා බලන සහතික ටික. හරි. මෙයාට මේකට සුදුසුකම් තියෙනවා. පත්‍රියම හම්බේනවද? හම්බේනවා. හොඳයි. ඒ සුදුසුකම් නැත්තම් එයා ප්‍රතික්ෂේප වෙනවද? ප්‍රතික්ෂේප වෙනවා. සුදුසුකම් තියෙනවනම් පත්වීම. එහෙනම් මේකත් එහෙමම තමයි. මේ සුදුසුකම් පහ තියෙනවනම් පත්වීම ලැබෙනවා. මොකද්ද පත්වීම? නිවන. පැහැදිලිද කියපේ? කාලෙ වෙලා එක ගැටලුවක් තියෙනවා නේද? ඔව්. එතකොට එහෙනම් වටිනාමක මොකද්ද? කර්මාවචර කුසලයේද? රූපාවචර කුසලයේද? අරූපාවචර කුසලයේද ලෝකෝත්තර කුසලයේද සියලු දුක් අවසන් කරන ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ශෝක කනගාටු හැඬීම් වැළපීම් කායික දුක් මානසික දුක් ප්‍රියයන්ගේ වෙන්වීම අප්‍රියයන් එක්වීම කැමැති දේ නොලැබීම අකමැති දේවල් ලැබීම සියල්ලෙන් නිදහස් කරන ප්‍රවෘත්ති අවසන් සැවැත්ම අවසන් සසරෙන් භවයෙන් භවයට සංක්‍රමණය වීම අවසන් රූපේ ක්‍රියාකාරීත්වය නවතිනවා වේදනාවේ ක්‍රියාකාරීත්වය නවතිනවා සංඥාවේ ක්‍රියාකාරීත්වය නවතිනවා සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය නවතිනවා විඥානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය නවතිනවා නියුණා නිවා ගන්න තොන් ඒක නියුණි ඉච්ඡා මේ ගන්න පුළුවන් බෞද්ධ දර්ශනයෙන් ගන්න තියෙන අතිශය ශ්‍රේෂ්ඨතම කාරණිය ලබගත මනුස්ස ජීවිතයේ තුල ගන්න තියෙන ඉහළම ප්‍රතිඵල එකයි නිවීම ඒ නිවන හොඳයි රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත්
උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ආකාශට්ටා චබුම්මට්ටා දේවා නාගාමයි. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවා තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චබුම්මට්ටා පයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තනම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මේ සියලු දෙනාටත් ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටත් රැස් කරගත්තනම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු 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 සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සුඛී හොතු නිබ්බාන පත්‍ය හොතු සුවපත්ය වනි දුක්ඛ වනි රෝගී වා සෑම දිනාටම පිරුවන් සරණයි. සතර ආකාර කුසල් පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පාස්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදංකල්ල කරුණාගල චිත්ත විවේකාරාමේ යන උභය විහාරාධිපති කම්මඨානාචාර්ය පූජනීය තපෝවනේ අරිය ධජ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදය සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 0112 6971 40. මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත කැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0112 3710 82 දුරකථනයට. සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.